කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම මන්තිරු ක්‍රමයේ පෙරහුරුව හෙට දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත් බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ හෙට දින සිට බස් රථ මන්තිරුවේ ත්‍රියෝද රථ සහ යතුරු ප්‍රති ධාවනය කරවීමට පියවර ගන්නා බවයි. ඒසා විතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරුපැදි කරුවන් සහ ත්‍රිවිල් කරුවන්ගෙන් හෙට දවසේ මේ අත්හදා බැලීම සාර්ථක කර ගැනීම සඳහා පාරේ වම්පස තීරුවෙන් එහෙම නැත්නම් ඒ බස් රථ ප්‍රමුඛතා මන්තිරුවට යොදලා තියෙන මන්තිරුව ඔස්සේ පමණක් යතුරුපැදි සහ පාපැදි සහ ත්‍රිවිල් රථ ගමන් කරවන්න මෙම මන්තිරු නීතිය පිළිපැදීම සඳහා රියදුරන්ට දින 3ක කාල සීමාවක් ලබා දුන් අතර එහෙට දිනෙන් අවසන් වීමට නියමිතයි බේස්ලයින් මාර්ගයේ හයි ලෙවල් මාර්ගයේ ගලුපාර සහ පාර්ලිමේන්තු වටරවුමේ සිට කොළඹ නගරයට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රධාන මාර්ගයන්හි මෙම නව මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනවා. හෙට දිනෙන් පසු මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ පැනවීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා. මන්තිරු සම්බන්ධයෙන් නීතියක් තියෙනවා. නඩුවක් වෙනුවට දඩ මුදලක් පැවරීමේ හැකියාවක් තියෙනවා රුපියල් 2000ක දඩයක්. මේ අතර ජලි ක්‍රියාවට නංවා ඇති මන්තිරු නීතිය පිළිබඳව මහජනතාවද අදහස් පළ කළා. ඊනම් හොඳටම ට්‍රැෆික් එක තිබ්බා. බයික් ඔක්කොම යනවා නේ එකයි වැඩිම ඉර වෙන්නේ. ඒක හැමදාම දිනනවා හොඳයි මේක. හොඳයි ට්‍රැෆික් එකට අවුලක් අඩු වෙනවා. දැන් පොඩ බ්ලොක් එක වැඩි වගේ මේ දවස්. අඳු දෙන්නේ කියාප වෙන්නේ නැහැ නේද? අයියේ. දැන් මම බස් ලේන්නේ යන්නේ බස් දැන්නේ මම කාර් වීල් යන්නේ. මේ අතර ජලි ක්‍රියාවට නංවා ඇති මන්තිරු නීතිය පිළිබඳව බස් රථ සංගම් නියෝජිත ඉන්ද අදහස් පළ කළා. ප්‍රමුඛතා බස් මන්තිරුවට තීරුවත රථත් යතුරුපැදිත් අනුයුක්ත කරන්න මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ දැඩි විරෝධතාවය පළ කරනවා විශේෂයෙන්ම එවැනි ක්‍රියාමාර්ගයක් කරොත් අපි අනිවාර්යයෙන්ම ප්‍රමුඛතා බස් මන්තිරු ක්‍රමවේදයෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා ඒ වගේම මේ අදාළ ක්‍රියාදාමය සිදු කිරීමට මෝටර රථ වාහන පනත ප්‍රකාරව කිසිදු ප්‍රතිපාදනයක් හෝ නීතියක් නැහැ